අයිබෝවන් කියලා පිළිගන්න අපේ දරුවෝ හැමෝම ජය විජේ සිසු සභයේ අලුත්ම වැඩසටහනට හයි එඩියුකේෂන් ශ්‍රී ලංකා ආයතනයෙන් සමග මම වෛද්‍ය දුලින් ධර්මරත්න. ඉතින් නැවතත් මගේ සුපුරුදු වාසස්ථානයට ඇවිල්ලා තියෙනවා සති දෙක තුනක සේවා වැඩමුළු ඉවර කරලා. නමුත් හෙටන් ඉදන් ආයෙත් පටන් ගන්නවා. ඉතින් අද මම විශේෂයෙන් මතක් කරන්න ඕන ඔයගොල්ලන්ට මේ අවස්ථාව කරගන්න මම මේ අමාරු කාලේ ඕගොල්ලෝ කරන ඕනම දෙයක් ඕගොල්ලෝ කරන අධ්‍යාපනලාභී අරමුණට යන අධ්‍යාපන ගමන එහෙම නැත්නම් රැකී රක්ෂා ඕගොල්ලෝගේ රස්සාවක් කරන දේ උපාධියක් කරන දේ මේ හැමදේම මේ කාලේ ඔයගොල්ලෝ ඔළුව කෙලින් තියාගෙන කරන්නේ කොහොමද? ඒ කියන්නේ අපේ වටේ තියෙන ඩිස්ට්‍රැක්ෂන්ස් වලින් අපි වැටෙන්නේ නැතුව අපි ડિප්‍රෙස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විෂාදයට පත් වෙන්න පුළුවන්. අපි මානසිකව කඩාවැටෙන්න පුළුවන්. රටේ ලෝකේ වෙන දේවල් දැකලා අපි අහන කරන දේවල් දැකලා අපිට දුරුමුඛ වෙන්න පුළුවන්. අපි දුර්වල වෙන්න පුළුවන්. මේ தත්ත්වෙන් මිදিলা නැත්නම් මේ தත්ත්වෙන් හානියට පත් වෙන්නේ නැතුව අපි හානි කරගන්න නැතුව අපේ අරමුණට යන්නේ කොහොමද? මෙන්න මේකට අපි මොනවද කරන්න පුළුවන්? මෙන්න මේ ගැන සාකච්ඡා කරන් තමයි නැත්නම් පොඩි උපදෙස් ටිකක් දෙන්න තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම මුලින්ම හිතනවා මේ කාලේ කන්සන්ට්‍රේට් කරලා උගලගේ පාඩම් වැඩ කරගන්න ඕන නම් උගලගේ රස්සාවේ වැඩ රැකී රක්ෂාවල වැඩ කරගන්න ඕන නැත්නම් උපාධියේ වැඩ කරගන්න ඕන නම් පළවෙනියට උගලගේ ප්ලෑන් එක හරියට මේ වපසරිය තුළ දිගහැර ගන්න ඕනේ. ප්ලෑන් එක හරියට ඔළුවට ගන්න ඕනේ. ටයිම් ලයින් ටයිම් කැටගරීස් වලට මේක බෙදලා වෙන් කරගන්න ඕනේ. මම මේ කාලේ මේ වැඩ ටික කරනවා, මේ කාලේට මේ වැඩ ටික කරනවා, හරියට මේවා කවර් කරනවා, නැවත ඇවිල්ලා මේවා රිවයිස් කරනවා. ඒ විදිහට ඔගොල්ලෝ හරියට කැටගරයිස් කරලා තියෙන්න ඕනේ. ඒ වගේ මතක තියාගන්න ඕනේ. ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ පාඩම් කරන කෙනෙක් නා ඔගොල්ලෝ ඒ කියන්නේ අධ්‍යාපන ලාභී අපේ ශිසු දැරියෝ උසස් පෙළ සාමාන්‍ය පෙළ වැඩ කරන අපේ දරු දැරියෝ ඕගොල්ලෝ මතක තියාගන්න මේ ටයිම් ලයින් එක ඇතුළේ ඕගොල්ලෝ පාඩම් කරනකොට අනිවාර්යෙන් ඕගොල්ලන්ට පාඩම් කරන්න නිෂ්කලංක පරිසර තත්ත්වයක් හදාගෙන තියෙන්න ඕනේ. ඒ ලෙවල් ඕලෙවල් දරුවෝ අනිත් අධ්‍යාපන ලාභී එකේ සිට 13 දක්වා සියලුම දරුවෝ සහ උපාධිධාරී ඕගොල්ලෝ නිෂ්කලංක පරිසරයක පාඩම් කරන්න මතක තියාගන්න ඕනේ. මොකද ඉස්සෙල්ලා අපිට කියන්න පුළුවන් ඕන තැනක ගිහලා ඕන විදිහට පාඩම් කරන්න පුළුවන් කියලා. පුස්තකාලයකට යන්න පුළුවන්, නගරේ බැරි නම් තවත් ඈතින් තියෙන පුස්තකාලේ යන්න පුළුවන්, විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්, පාසලට යන්න පුළුවන්. දැන් අපිට මේ ඉන්ධන අර්බුද දෙත් එක්ක ට්‍රාන්ස්පෝටේෂන් එහෙම නැත්නම් ප්‍රවාහන පාසුකම් නැත්තරම නැති වෙලා තියෙනවා. ඉතින් මතක තියාගන්න ගෙදර විතරයි නැත්නම් ඔයගොල්ලෝ ඉන්න බෝඩිම විතරයි, ඔයගොල්ලෝ රැඳී සිටින වාසස්ථාන විතරයි ඔයගොල්ලන්ට දැන් ඉතුරුලා තියෙන්නේ. එතන හදාගන්න ඔයගොල්ලන්ට සුදුසු සරිලන පරිසරයක් නැත්නම් අපිට මේක හරියට කරන්න වෙන්නේ නැහැ. කොහොම හරි ඒක කරන්න. මොකද ඔයගොල්ලෝ හිතෙනවා ඇති නෑනේ හරියන්නේ නෑනේ, කොච්චර කරත් හරියන්නේ නෑනේ, කාමරේ හරියන්නේ නෑ, වටපිට සද්ද වැඩි, ගෙදර සද්ද වැඩි. එහෙම බෑ. අපි හැමදේටම බෑ නෑ කියලා හරියන්නේ නෑ. පුළුවන් විදියට මේක හදාගන්න ඕනේ අපිට ගැළපෙන විදියට. ගෙදර කට්ටියට මේක ගැන අවබෝධයක් ලබා දෙලා කියලා ටීවී රේඩියෝ වල සද්ද අඩු කරලා, එහෙම නැත්නම් මිදුලට බහලා වත්තේ කොනක හරි ඇවිදවිද පාඩම් කරන දරුවෝ ඉන්නවා. ඒ ආදි වශයෙන් ඒගොල්ලෝ හැඩගැහිලා තියෙනවා. මම ඒක දන්නවා. ඒකයි මම අනිත් අයත් කියන්නේ දුර්මුඛ වෙන්න එපා. පුළුවන් විදියට මේ ගඩොලෙන් ගඩොල බැඳලා මේ පොඩි ගෙදර අපි හදාගමු. මේ වැඩේ අපි හරියට කරමු. එන්නේ ඒක කියන ගමන් මතක් කරන්න ඕනේ. දැන් මේ කාලේ අපේ ඔළුව කෙලින් තියාගන්න, ඒ කියන්නේ ප්ලෑන් එකට හරියට යන්න නම් ඕගොල්ලන්ට ගොඩක් ප්‍රශ්න ඇති. දැන් ඕගොල්ලන්ට ගොඩක් සිතුවිලි, ඕගොල්ලෝ හැඟීම් බරයි, මම දන්නවා, ඉමෝෂනල්. මේ කාලේ ගොඩක් තමා වටේ සිදුවන දේවල් වලින් සෝෂල් මීඩියා වල දකින කරන දේ, ටීවී එකේ ඇහෙන කරන දේ ඕගොල්ලෝ දුර්මුඛ වෙනවා. අයියෝ අපිට මොකක් වෙයිද, අපේ රටට මොකක් වෙයිද, අපිට අනාගතයක් තියෙද, අපි මොකද කරන්නේ? මෙන්න මේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර පුතා එකපාර අපිට හොයන්න බෑ. ඒ කියන්නේ අද හිට ඕගොල්ලන්ට මට උත්තරයක් දෙන්නත් බෑනේ. ඉස්සරහා තියෙන ප්‍රශ්න ගැන කතා කරලා, ඉස්සරහා තියෙන ප්‍රශ්න ගැන මේ විදිහට හිතලා අපිට හිත කලබල කරගන්න බෑ. හිත මතක තියාගන්න, හරියට අපි මේ ප්‍රශ්නෙට උත්තරේ දන්න දවසට, හරියට මේ ප්‍රශ්නෙට උත්තරේ අපි ගාව තියෙන දවසට අපිට උත්තර දෙන්න පුළුවන්. නමුත් මේ වෙලේ අපිට උත්තර නැහැ. නමුත් අපිට කරන්න පුළුවන් එකම දේ අපේ අරමුණට පුළුවන් තරම් කැප වෙලා වැඩ කරන එක. ඒක ඉස්සරහා තියෙන දැන් අපි කියන මූද හත් ගව්වත් තියලා අමුඩ ගන්න බෑයි කියලා. ඉතින් ඒ හින්දා මතක තියාගන්න මේ වෙලේ හොඳම දේ අපේ යාළුවෙක්ට, අපේ මිත්‍රයෙක්ට කතා කරලා, වැඩිහිටියෙක්ට කතා කරලා අපිට පුළුවන් මේ වෙලේ අපේ හිතේ තියෙන දේවල් ඒ ගැන සාකච්ඡා කරලා මෙන්න මේ වගේ ප්‍රශ්න මට තියෙනවා. අපි හිතේ තද කරගෙන ඉන්නේ නැතුව මේ ප්‍රශ්න මට තියෙනවා. මේවට උත්තර මං ගාව නැහැ. නමුත් මම මොන වගේ දෙයක් කරන්න ඕනේද කියලා සාකච්ඡා කරන එක තමයි හොඳම දේ. මොකද මම අහලා තියෙනවා ඕගොල්ලෝ මේව කතා නොකරන තාක්කල්, මම දැකලා තියෙනවා ඕගොල්ලෝ මේව කතා නොකරන තාක්කල්, මේවා හිත ඇතුලේ තද කරගෙන ඉන්න තාක්කල් ඕගොල්ලන් තියෙන ප්‍රශ්න කුඩා හෝ ලොකු වෙන්න පුළුවන්. ඕගොල්ලෝ හිතින් වැටෙනා වගේම එන්න එන්න ඕගොල්ලෝ දුර්වල වෙනවා. අර මානසික විෂාදය ගැන විශේෂ වැඩසටහනක් කරා එන්නේ තත්ත්වයට පත් වෙනවා ඕගොල්ලෝ. මොකද මේව ගැන හරියට විවරණයක් කරන්න නැතුව හිටියොත්. එහෙනම් මම කියන්නේ ඕගොල්ලෝ මොහොතකටවත් හිතන්න එපා මේ ප්‍රශ්න කාටවත් වැදගත් වෙන එකක් නැහැ කියලා. දැන් මගේ ප්‍රශ්න කාටවත් වැදගත් වෙන එකක් නැහැ. මම හිතන දේ කාටවත් වැදගත් වෙන එකක් නැහැ. ඕගොල්ලෝ හැම ඔතම තමන් ආදරය කරන එකම මිනිස්සෙක් හරි මේ ලෝකේ ඉන්නවා. ඔයගොල්ලන්ගේ දෙමව්පිය වෙන්න පුළුවන්, ඔයගොල්ලන්ගේ සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්, යාළු මිත්‍රාදීන් වෙන්න පුළුවන්. මේගොල්ලෝ ඔයගොල්ලන්ට සවන් දෙන්න ඕනම වෙලාවකට ඇස්ති. ඒගොල්ලන්ට ඒ ගැන ලොකු වගකීමක් වැටහීමක් නැති වෙන පුළුවන්. නමුත් පොඩ්ඩ පොඩ්ඩ හරි හැමෝත් එක්කම
කෙනෙක් එක්ක හරි මේ ගැන කතා කරන්න. මොකද තව දෙයක් මම ඔයගොල්ලන්ට දැන කියන්න දැන ගැනීම සඳහා කියන්නේ ඔයගොල්ලොන්ට හැමෝටම අපි හැමෝටම අපේ උපරිම කැපැසිටි එකක් තියෙන වැඩ කරන්න පුළුවන් උපරිම සීමාවක් තියෙන. ඉතින් විශේෂයෙන්ම රස්සාව කරන අයට මම මේ කියන්නේ අපේ මෙන්න මේ ප්‍රමාණ වලින් අපිට වැඩ කරන්න පුළුවන්, අපිට මෙන්න මේ ප්‍රමාණ වලින් අපේ කාර්යයන් වල නිරත වෙන්න පුළුවන්, අපි ඒක හොඳටම දන්නවා. අපිට කරන්න තියෙන වැඩ ප්‍රමාණය නිසා අපිට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණයට වඩා වැඩ පවර ගන්න එපා. අරයා මෙයා දුන්නා කියලා මෙන්න මේ වැඩේ කරන්න, මේ වැඩේ කරන්න, මේ වැඩේ කරන්න කියලා අපිට හැමෝම වැඩ දෙන්න පුළුවන්. ඉතින් සමහරුන්ට තියෙනවා අපේ ඇතුළාන්තයේම අනිත් අයට නෑ බෑ කියන්න බැරි ගතියක්. ඒ කියන්නේ අරයා ඩිසපොයින්ට් වෙයි මං ගැන. අරයාට මම නෑ කිව්වොත්, අනේ මට මේක කරන්න බෑ කිව්වොත් එයා මං ගැන මොනවා හිතයිද? එන්නේ ඒ ගතියින්දම අපි අපිට බැරි තරම් වැඩ පවර ගන්නවා, පටව ගන්නවා, අපිට කරගන්න බෑ, අන්තිමට අපි බ්‍රේක් ඩවුන්, අපි කඩා වැටෙනවා. අනිත් කාටවත් ඒක තේරෙන්නේ නෑ. ඒ හැමෝටම අපිට නෑ බෑ කියන්න, ඒ කියන්නේ මට මේ වෙලේ මේක කරන්න බෑ කියලා අවබෝධයෙන් කියන තරම් අපිට හැකියාවක් නැති හින්දා අපි අපිවම කඩා වැටීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක මම මේ සමාජයේ වර්තමානයේ බහුතරම බහුලවම දැකලා තියෙනවා. ඒ හින්දා මම ඔයගොල්ලන්ට මේක ගැන කියනවා. ඉතින් මතක තියාගන්න, ඔයගොල්ලන්ට බැරි නම් බෑ කියන්න පුළුවන් දේ කරන්න. මේ කාලේ ફોકસ කරනවා අන්න ඒ විදිහට. ඒ කියන්නේ තමන්ගේ හැකියාව, තමන්ගේ ලිමිට් එක, කැපැසිටි එක දැනගෙන ඉස්සරහට වැඩ කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඕනම කෙනෙක්, අධ්‍යාපනලාභී දරු දැරියෝ වගේම උපායධාරී රස්සාව කරන ඕගොල්ලෝ ඕනම කෙනෙක් මේ විදිහට තමන්ගේ ලිමිට් එක, කැපැසිටි එක දැනගෙන වැඩ කරන එක මෙන්ටල් හෙල්ත් එකට වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඊළඟට සෝෂල් මීඩියා. සෝෂල් මීඩියා වල මම ඉස්සරින්දම කියලා තියෙනවා, අපි දැන් පාඩම් කරන කොටාසෙට මේක සෝෂල් මීඩියා වලින් රෙස්ට්‍රික් කරලා, ලිමිට් කරලා ඔළුවෙන් බ්‍රේන් එකෙන් මේක බලන එක තමයි හොඳම දේ. කියන්නේ දවස් 30ෙම අපිට අප්ඩේට් වෙන තරම් දෙයක් මෙතන වෙන්නේ නැහැ. රටේ ලෝකෙ නිවුස් එනවා තමයි. නමුත් දවස් 30ෙම මේක බල බල අප්ඩේට් වෙලා අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. හරි, අපි මෙතන වාඩිලා අපේ අරමුණට යනකොට ඕකේ දෙන වෙන හැමදේම අපි ඒ වෙලේ දැනගන්න ඕනේ නැහැ. ඔයා ආදර රිදා ගන්නකොට ගිහිල්ලා විනාඩි 5 10 කුඩට පල්ලෙහාට යනකොට තීර ටිකම තමයි දවල් 1ටයි දවල් 4ටයි තියෙන්නේ. ඒ ටික අපු බලා ගන්න පුළුවන්. ඔයා ආයෙක රෑ බැලුවා කියලා රටේ ලෝකෙ වෙන දේවල් වෙනස් වෙන්නේත් නැහැනේ. ඒ හින්දා හැම පැයෙම හැම විනාඩි 5න් 5ටම ඕක බලන්න යන්න එපා. WhatsApp එකවත් WhatsApp එකේ නෙමෙයි ටෙලිෆෝන් කෝල් එකක් කරන් ඕගලන්ට පණිවිඩයක්, අතිශය වැදගත් පණිවිඩයක් තියෙනවා නම් ඕන කෙනෙක් දෙයිනේ. එහෙම නැත්නම් WhatsApp එකේ, Facebook එකේ, YouTube එකේ හැම තිස්සෙම ඕක කරන්න යන්න එපා. ඔගොල්ලෝ විවේකයක් ගන්න වෙලාවට, වැඩ වලින් ඉවත් වෙලා විවේකයක් ගන්න වෙලාවට ෆෝන් එකේ විවේකේ වැය කරන්න එපා. එළියට බහැලා ඔයගොල්ලෝගේ ගෙවල් වල මිනිස්සුත් එක්ක යාළුවොත් එක්ක පොඩ්ඩක් කතා කරන්න, නැත්නම් ඇක්ටිවිටි එකක් කරන්න, මොනවා හරි දෙයක් එන්ගේජ් වෙන්න වටපිටාවේ ෆිසිකල් පරිසරයත් එක්ක. නමුත් ෆෝන් එකේ විවේකේ ගත කරන්න එපා. ඒක තමයි මේ කාලේ කරන ලොකුම වැරද්ද. එතකොට අපේ ස්ට්‍රෙස් එක තව වැඩිපුර වැඩි වෙනවා කියලා තමයි මම අතිශය විශාල වශයෙන් දරන මත. ඉතින් මේක ඇත්තටම සාර්ථක මතයක් කියලා මම දන්නවා ගොඩක් දෙනෙක්ට. මේ කාලේ අපි මානසික, ඒ කියන්නේ සයිකියාට්‍රි ඩිපාර්ට්මන්ට් වල අපි අවවාද අනුශාසනා දෙනකොට ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්න මේවා. මොබයිල් ෆෝන්, සෝෂල් මීඩියා එක්ක මේ කාලේ ස්ට්‍රෙස් එක වැඩි වෙලා, ડિප්‍රෙස් වැඩි වෙලා ඒගොල්ලෝ එනවා. ඒගොල්ලොන්ට තියෙන ලොකුම ගැටලු මේක ඉවත් වෙන එක. ඉතින් මේක මම කියන්නේ ඉවත් වෙන්න අවශ්‍ය නැහැ. බුද්ධිමත්ව පරිහරණය කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් මෙන්න මේ කරුණු කාරණා එක්කම ඔයගොල්ලන්ට තේරෙනවා මොකද්ද කරන්න ඔයගොල්ලන්ට කියන්නේ කියලා. ඔය ડિස්ට්‍රැක්ෂන්ස් වලින් ඉවත් වෙලා ප්ලෑන් එකකට වැඩ කරන්න ඕනේ. නමුත් තමන්ගේ ලිමිට් කැපැසිටි දැනගෙන මෙන්ටල් හෙල්ත් එකට ගැළපෙන විදිහට අපි වැඩ කටයුතු කරන්න ඕනේ. ඉතින් අනිත් එක මතක තියාගන්න, මේ හැමදේම කරගෙන යන තාක්කල් ඔයගොල්ලෝගේ ප්ලෑන් එකට වැඩ කරන තාක්කල් ඔයගොල්ලොන්ටම රිවෝඩ් කරන්න ඕනේ. මං අද දවස් තුල මම ඔයගොල්ලන්ට කියලා දෙනවා ඩේලි ප්ලෑන්ස් වල වැඩ කරන්න කියලා. ඉතින් අද දවස් තුල මම හිතාගත්ත වැඩ කොටස සම්පූර්ණ කරා, ඉසා විශාල වශයෙන් සම්පූර්ණ කරා, 90%ක් කරා. මම ජයග්‍රහයි පුද්ගලෙක් කියලා රෑට පොඩි රෙස්ට් එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ වැඩ කටයුතු කරලා තියෙනවනේ සති අන්තේ පොඩි රෙස්ට් එකක් ගන්න පුළුවන්. සතියේ අදාළ වැඩ කොටස සුපිරියට කරලා තියෙනවනේ. අන්න ওই විදිහට තමන්ට රිවෝඩ් කරගන්න පුළුවන්. මතක තියාගන්න, පාඩම් කරනවා කියලා දවස් 7ම මහරෑනි ඉස්මරාගෙන පාඩම් කරන එක නෙමෙයි වැදගත් වෙන්නේ. පාඩම් කරන වෙලාවට හරියට efficiently මේවා කරගන්න පුළුවන් නම්, තමන් වැඩක් කරන වෙලාවට efficiently මේවා කරගන්න පුළුවන් නම් එන්නේ විදිහට තමයි අපි ඉස්සරහට වැඩ කරගෙන යන්න ඕනේ. ඉතින් මේ වටිනා අදහස් ඔයගොල්ලන්ට පුළුවන් විදිහට මේ විදිහට ඇවිල්ලා ඔයගොල්ලන්ට කියන්නේ මට අවශ්‍යයි ඔයගොල්ලන්ට මේ අවවාද අනුශාසනා දීලා හරි විදිහට ඔයගොල්ලන්ගේ ටාගට් එකට අරමුණට යනවා දකින්න. ඉතින් එන්නේ ඒ හින්දා පුළුවන් උපරිමයෙන් ඔයගොල්ලන්ට සහාය දෙන්න අපි ඉස්සරහට පොරොන්දු වුණා. මම පුළුවන් වෙලාවට ඇවිල්ලා මෙහෙම ඔයගොල්ලන්ට උපකාරයක් වෙන්න අදටත් අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. හැමදාම වගේ ජය විජේ ශිෂ්‍යාවිය ජය විජේම වේවා. මම වෛද්‍ය දුලින් ධර්මරත්න, නැවතත් අපි එක්වරින් අලුත්ම වැඩසටහනකින් හම්බෙමු. එතෙක් හැමෝටම ජය විජය.